යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධයේ අදත් සුවිශේෂී කාරණා කිහිපයක්ම ඔබ වෙත අනාවරණය කරන්නටයි අප මේ සූදානම් වන්නේ. රුසියාව තමන් සතුව පවතිනා වූ අලුත්ම අවියක් අද දවසේ කරලියට රැගෙන එනු ලැබුවා. ඒ තමයි රුසියාව තමන්ගේ අලුත්ම නිව් ගයිඩඩ් ඩම්ප් රොකට් එක අද වන විට එළි දක්වා ඇති බවට මොස්කවුන් වලින් ලැබෙන තොරතුරු සනාථ කර තිබෙනවා. මේ වාර්තා කර නැති ආකාරයට S8KL යනුවෙන් හඳුන්වන මෙය මිලිමීටර් 80ක එයාක්‍රාෆ්ට් රොකට් එකක් විදිහට තමයි හඳුනාගෙන තිබෙන්නේ. මෙහි 1970 දී මේ හා සමාන රොකට්ටුවක් නිර්මාණය කිරීමක් සිදුව තිබුණා. ඉන් පසුව එය දිගින් දිගට වර්ධනය කිරීමක් ලෙසයි අලුතින්ම මෙය නිෂ්පාදනය කරමින් කරලියට රැගෙන එනු ලැබුවේ. වාර්තා වන තොරතුරු වලට අනුව යුද විශේෂඥ ඩේවිඩ් හැම්බ්ලින් වාර්තා කරන්නේ 1970 දී මීට සමාන ලක්ෂණ සහිත වුණු රොකට්ටුවක් නිර්මාණය කළ බව. ඒ අනුව වාර්තා වනවා මේක ඕනම කාණ්ඩයේ ප්‍රධාන ධාරාවේ හෙලිකොප්ටරයකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සමයි යුද යානයකට නැත්නම් යුද ගුවන් යානයකට මේ පාවිච්චි කරන්නට පුළුවන් කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව ආමි 2023 කියන රුසියානු යුද ප්‍රදර්ශනයේදී තමයි මේ එළිදක්වලා තිබෙන්නේ. රුසියාව විසින් මේ S8 කියන කාණ්ඩය කුඩා ප්‍රමාණයේ රොකට්ටු විදිහට තමයි දශකයකට ආසන්න කාලයක් පුරා නිෂ්පාදනය කරනු ලැබුවේ. මිසයිල් ඩිෆෙන්ස් ප්‍රොජෙක්ට් එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලියන් බොලි විලියම්ස් ප්‍රකාශ කළා තිබෙන්නේ S8 රොකට් සීරීස් ට්‍රැවල් ටු ස්පීඩ් ඔෆ් 600 මීටර්ස් පර් සෙකන්ඩ් මීටර් 600ක් තත්පරයට මීටර් 600ක වේගයකින් මේ ගමන් කරනු ලබනවා. ඉතින් ඒ නිසා මේ නවීකරණය කරන ලද මේ රොකට්ටුව රුසියානු යුද බිමට එකතු කරන්නට ඔවුන් සූදානම්. ඒ වගේම තමයි තවදුරටත් වාර්තා කර තිබෙනවා මේ අලුත් ක්‍රමවේදය නැත්නම් අලුත් වර්ෂන් එක පාවිච්චි කරලා warhead for a cluster munitions with the several smaller warheads yanwa meka pokuru bomb ekak vidihata pokuru sahita misaila boho pramanaya kara prathichara dakkeema sadaha pawichchi kala haki me rocket ekak samanyen 14 sita 40 dakwa ekawarakata prahara ella kala haki bawata thamai wartha kala tibenne e wageema thamai oun samadurata sadahan kara tibenwa meya විශාල වශයෙන් ආමි 2023 ප්‍රදර්ශනයේදී එළිදැක්වාගෙන පසුව රුසියාව ඉදිරියේදී භාවිත කරන්නට සූදානම් බව. ඒත් එක්කම තමයි යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධය දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිද්දී යුක්‍රේන හමුදාවන් ප්‍රකාශ කරනවා රුසියාවට ඩොනෙක්ස් වලදී දරුණු ප්‍රහාරයකට ලක්වන්නට සිදු වුණු බව. නැෂනල් ගාඩ් ඔෆ් යුක්‍රේන් ප්‍රකාශ කරන ආකාරයට යුරෝසයින් කියන නැගෙනහිර ඩොනෙක්ස් ප්‍රදේශයට අදාළ වුණු ගම්මානයේදී රුසියාවට දරුණු ප්‍රහාරයක් ඔවුන් එල්ල කළ බවත් ඒ අනුව යුක්‍රේන නැෂනල් ගාඩ්ලා මේ ප්‍රදේශය අත්පත් කරගත් බවත් සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඔවුන් රුසියානු ප්‍රතිප්‍රහාරයන්ට තවදුරටත් දැඩි ප්‍රහාර එල්ල කරමින් මේ ප්‍රදේශය අත්පත් කරගත් බව තමයි වාර්තා කරන්නේ. ඒ වගේම කිව් පරිපාලනය ප්‍රකාශ කරනවා රීටේක් ඔන් ද විලේජ් යලිත් වතාවක් එම භූමිය ඔවුන් අත්පත් කරගත් බව. යුක්‍රේන හමුදා කෙමෙන් ඉදිරියට පැමිණෙන බවත් ඔවුන් මේ මොහොතේ සංග්‍රාම භූමිය ලබා ගන්නා ජයග්‍රහණවලට පොකුරු බෝම්බවල ඍජු දායකත්වයක් පවතින බවත් මාධ්‍ය ප්‍රකාශ කර තිබෙනවා. දකුණු දිගව ක්‍රියාත්මක වෙමින් පවතින නැගෙනහිර සහ අනෙකුත් සෑම ප්‍රදේශයකම මේ පොකුරු බෝම්බ භාවිතය සිදුවනවා. මරියපෝල් වරාය නගරයේ ආශ්‍රිත දරුණු සටන් ක්‍රියාත්මක වෙද්දී මේ යුරෝසයින් කියන නගරය යලිත් අත්පත් කරගන්නට යුක්‍රේනයන්ට හැකිවීම ජයග්‍රහණයක් විදිහට යුක්‍රේනය ජාත්‍යන්තරයට හුවා දක්වා තිබෙනවා. ඒත් එක්කම තමයි රුසියානු හමුදා ජෙනරල්වරයෙකු අතුරුදන්ව ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. ඒ වගේම තමයි ඔහු වයස අවුරුදු 58යි. ඔහු ලොง ඉල්නස් එකක් නැත්නම් දීර්ඝකාලීන රෝගාබාධයක ලක්ව සිටියත් වාර්තා වෙලා තිබෙනවා. ඒ අනුව වාර්තා වෙන ආකාරයට රුසියානු හමුදා ජෙනරල්වරයාගේ අතුරුදන් වීමක් පිළිබඳ යුද භූමිය තුළ සංවාදයට බඳුන් වූවත් රුසියාවෙන් පසු නිවේදනයක් නිකුත් කරන ඔහු මරණයට පත් වුණු බව ඉතාමත් ඉහළ හමුදා කමාණ්ඩවරයෙකු විදිහට කමාණ්ඩවරයෙක් විදිහට තමයි හඳුනාගෙන තිබුණේ. ඔහු ගෙවුණු බදාදා දවසේදී මරණයට පත්ව තිබෙනවා කියලායි වාර්තා වෙන්නේ. ඒ අනුව ජෙනරල් ජෙනාඩි සිදහුකුන් කියලා තමයි ඔහු හඳුන්වන්නේ. ඔහු යම් දීර්ඝ කාලයක් රෝගයකින් පෙළී තිබෙනවා. නැගෙනහිර හමුදා දිස්ත්‍රික්කය තුළ ඔහු දැවැන්ත කාර්යභාරයක් ගෙවුණු මැයි මාසයේදී ඉෂ්ට කරා කියලාත් වාර්තා වෙලා තිබෙනවා. ඒ රුසියාවට බරපතල අහිමි වීමක් විදිහට තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒත් එක්කම රුසියාව මේ වෙද්දි වාර්තාවක් තියෙනවා රෂ්‍යා සෝල්ඩ් K-52 හෙලිකොප්ටර් ෂොට් ඩවුන් ඉන් යුක්‍රේන් ඔන් තර්ස්ඩේ මෝර්නින්. යුක්‍රේනයේ සතුව තිබුණු දැවැන්ත විදේශීය වශයෙන් ලබා දුන්නා වූ ප්‍රබල ගණයේ හෙලිකොප්ටර් යානයක් විදිහට සැලකූ
KA-52 කාණ්ඩේ හෙලිකොප්ටර් යානයක් බිම හෙළූ බව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. මේක විදේශීය චිප්ස්, ෆොරින් චිප්ස් පාවිච්චි කරපු, ප්‍රොසෙසර්ස් පාවිච්චි කරපු යානයක් විදිහට තමයි හඳුනාගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් රුසියාව විසින් මේ හෙලිකොප්ටරයට ප්‍රහාරයක් එල්ල දුන්නා. ඒදී හයිටෙක් කම්පෝනන්ට් එකක් විදිහට තමයි හඳුනාගත්තේ. බටහිර සහ ආසියානු රටවල බොහෝ භාවිත වන හෙලිකොප්ටරයක් මේ. ඒ හෙලිකොප්ටරේ තාක්ෂණය රුසියානුවන් අතර යාවිද කියන ප්‍රශ්නය මේ මොහොතේදී පැන නැගෙමින් පවතිනවා. ඒත් එක්කම තමයි මේ වෙද්දි වාර්තා වෙනවා, රුසියාව ප්‍රකාශයක් කර තිබෙනවා 4 US supplied striker armed vehicles. මේ වෙද්දි රුසියාව ප්‍රකාශ කරනවා ඇමරිකා එක්සත් ජනපදයේ විසින් යුක්‍රේනයට ලබා දුන්නා වූ striker armored personnel carriers. මේ වෙද්දි පළමු වතාවට යුද භූමිය තුළ දැක ගන්නට හැකියාවක් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ විසින් ලබා දුන්නු යුද වාහන තමයි මේ වෙද්දි භාවිත කරන්නේ. ඒ වගේම තමයි මේවාට දරුණු ප්‍රහාරත් මේ වන විට රුසියාව ප්‍රහාර එල්ල කරමින් තිබෙනවා කියලත් වාර්තා වෙලා තිබෙනවා. එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවනියාව G7 ඩික්ලරේෂන් එකට එකඟ වෙමින් යුක්‍රේනයට සහයෝගය දැක්වීම සඳහා ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා එස්තෝනියා, ලැට්වියා සහ ලිතුවනියාවන් ඒකාබද්ධ ප්‍රකාශයක් G7 ඩික්ලරේෂන් එකේදී සිදු කරමින් සඳහන් කර තිබෙනවා. We firmly believe that only NATO membership will provide Ukraine with the security guarantee. යුක්‍රේනයට නේටෝ සමාජිකත්වය ලබා දීම තුළ පමණයි යුක්‍රේනයට ආරක්ෂක සහතිකය ලබාගත හැක්කේ මේ රාජ්‍යයන් ඒකාබද්ධ ප්‍රකාශයක් කර තිබෙනවා. G7 මේ කණ්ඩායම එකතු වෙලා මේ කරන ලද ප්‍රකාශය කොයිතරම් දුරට නේටෝ සංවිධානය ගනීවිද? ලෝකයේ දැවැන්ත ආර්ථිකයන් වන කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, UK ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය මෙයා තමයි මේ ස්ථානයට එකතු වෙන රටවල්. ඉතින් මේකට මැදිහත් වෙලා තමයි මේ රාජ්‍යයන් ඉල්ලීමක් සිදු කර තිබෙන්නේ. කරුණාකර යුක්‍රේනය නේටෝ එකට ගන්න. එය තමයි මේ යුද්ධයෙන් ඔවුන් බේරා ගන්නට තිබෙන එකම විසඳුම කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒත් එක්කම තමයි රුසියාව දැන් සූදානම් වෙනවා වොකේෂනල් ස්කූල් වල ට්‍රේන් ඩ්‍රෝන් ඔපරේටර්ස්, ඩ්‍රෝන් භාවිත කිරීම ඉගැන්වීම සඳහා විශේෂ පාඨමාලා හඳුන්වා දෙන්නට රුසියානු අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කරලා තිබෙනවා. ඒ අනුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන තුලදී ඩ්‍රෝන පැදවීම, ඩ්‍රෝන මෙහෙයවීමට අදාළ වුණු සියලුම ඉගැන්වීම් සිදු කරන්නට රුසියානු අධ්‍යාපන ක්‍රමය සකස් කරන්නට සූදානම් බව මේ වන විට ප්‍රකාශ වෙලා තිබෙනවා. ඒත් එක්කම තමයි වාර්තා වෙලා තිබෙනවා The first ship to depart from Odessa since collapse of the grain deal has left Ukrainian waters. පළමු යුක්‍රේනයේ සිට ගමන් කරනු ලබන ඔඩෙස්සා වරායෙන් පිටත් වුණු ධාන්‍ය රැගත් නෞකාව පළමු නෞකාව පිටත් වුණා කියලා තමයි වාර්තා වෙන්නේ යුක්‍රේන භූමියෙන්. ඒ අනුව මේ කන්ටේනර් ෂිප් එක බහලුන් සහිත නෞකාව කළු මුහුද හරහා ඇති වුණු කොරිඩෝව හරහා තමයි ගමන් කරමින් සිටින්නේ. දකුණු දිග ඔඩෙස්සාවල සිට තමයි මේ ගමන් කිරීම සිදුවන්නේ. දැන් වාර්තා වෙනවා මෙය යුක්‍රේන මුහුදු සීමාව ඉක්මවා ගොස් සාමාන්‍ය මුහුදු තීරාවට පත් වුණු බව. ඒ වගේම තමයි රුසියාව මේ වෙද්දී තවත් ඩ්‍රෝනයක් යුක්‍රේනයට ඇතුල්වීම, රුසියාවට ඇතුල්වීමට පැමිණීමේදී බෙඩි තබා බිම හෙලා තිබෙනවා. රුසියානු දේශ සීමාශ්‍රිත ගම්මානය බෙල්ගොරොඩ් වලට ඉහලින් මේ ආකාරයේ ප්‍රහාරක ගුවන් යානා පවතින විටදී තමයි මෙයට මේ ප්‍රහාරක ඩ්‍රෝනයක් පවතින විට තමයි ප්‍රහාර එල්ල කර විනාශ කර තිබෙන්නේ. තවත් ලැබෙන තොරතුරු ඔබ වෙත සමීප කරන්න සූදානම්. අපව සබ්ස්ක්‍රයිබ් කරන්න අපි අඛණ්ඩව ඔබට තොරතුරු ගෙනෙන්නට සූදානම්.